මං හිතන්නේ ගියපු අයගෙන් ආන්දෝලනාත්මක චරිතයක් වුණා. මම මේ අද දවසේ රැඳිලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශ සභාවේ ආදරණීය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු එවැගේම ක්‍රියාකාරී නායකින් රැසක් එක තමයි මම මේ මෙතන රැඳිලා ඉන්නේ. එතකොට අපේ පක්ෂෙන් ආන්දෝලනාත්මක චරිතයක් විදිහට තමයි SM චන්ද්‍රසේන මහත්මයාත් එතුමාගේ සහෝදරයාත් එවැගේම සයන් සීරසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සහ මේ දේශපාලන අධිකාරිය අපිව දාලා මහින්ද රාජපක්ෂගෙන් හැදිලා වැඩිලා මහින්ද රාජපක්ෂගෙන් හම්බ කරගෙන මහින්ද රාජපක්ෂගෙන් දේශපාලනේ තාත්තලා පුතාලා අයියලා මල්ලිලා දේශපාලනට ගිහිල්ලා පාර්ලිමේන්තු ගිහිල්ලා පළාත් සභාව ගිහිල්ලා මහින්ද මහත්තයා දැන් වයසයි කියලා හිතාගෙන මහින්ද මහත්තයා රොඩ්ඩක් කියලා හිතාගෙන මහින්ද මහත්තයව දාලා ඒ අය ගියේ රටටම කෑ ගහලා කියාගෙන. එතකොට අපිට පක්ෂයක් විදිහට නීති වශයෙන් තියෙන්නේ ලියවිල්ලක් යවලා විනය විරෝධී වැඩක් කරා කියලා පක්ෂෙන් ඉවත් කරන්න. ඇයි අපි එහෙම කරන්නේ? මං හිතන්නේ හොඳම පිළිතුර ඊයේ අනුරාධපුරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රැස්වීමේදී SM චන්දසේනට ලැබුණා. ඒ රැස්වීමට ආපු 5000ක් 5500ක් 6000ක් විතර සෙනඟ අතරේ 1000කට අඩු ප්‍රමාණයක් තමයි චන්දසේන අමාත්‍යවරයාට සහෝදරුන්ට ගේන්න පුළුවන්කම ලැබුණේ. වෙනද මහින්ද මහත්තයනකොට 30000යි 40000යි පුරවපු සල්ගාදු ක්‍රීඩාංගණයේ තුනෙන් දෙකක් එන්නේ චන්දසේන අමාත්‍යවරයාත් එක්කෙන සේනාව. සයන් සේරසිංහලත් එක්කෙන සේනාව. දුමින්ද දිසානායකලත් එක්කෙන සේනාව. හැබැයි ඊ අපි අම්පාරේ බස් දැක්කේ, ත්‍රිකුණාමලයේ බස් දැක්කේ, මොනරාගල බස් දැක්කේ, බදුල්ලේ බස් දැක්කේ, රත්නපුර දිස්ත්‍රික්කේ, කුරුණෑගල දිස්ත්‍රික්කේ, ගම්පහ, කොළඹ, කැලණිය මේ වගේ තමයි අපි ඒ බස් ටික දැක්කේ. ඉතින් ඒ නිසා ඊයේ දවසේ නියම විනය පරීක්ෂණය චන්දසේන මහත්මයාලට, සයන් සේරසිංහලට, දුමින්ද දිසානායකලට නියම විනය පරීක්ෂණේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ජනතාව දීලා තියෙද්දි මං හිතන්නේ මේ මැතිවරණ සමයේ තවත් විනය පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා. දෙවන විනය පරීක්ෂණය මේ මැතිවරණයේ පස්සේ අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ මැතිතුමා 21 වෙනිදා තියෙන ඡන්දේ 22 වෙනිදා මේ රටේ 9 වෙනි විධායක ජනාධිපති ධූරය ලබා ගැනීමෙන් පසු විසුරුවන පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ ජනතාව අනුරාධපුරයේ මහින්ද රාජපක්ෂ කඳවුර දාලා තනි කරලා අවස්ථාවාදීව බාර් පර්මිට් එකට හෝ වේවා, නීති ප්‍රශ්නවලට හෝ වේවා, ඇමති සූප්පුවකට හෝ වේවා, ලබාගත් වෙන වරප්‍රසාදයට හෝ වේවා ගියපු එකේ ඵලය ප්‍රතිඵලය විනය පරීක්ෂණය ඒ පාර්ලිමේන්තු මැතිවරණදී පරීක්ෂණය කරන්න මේ අනුරාධපුර දිස්ත්‍රික්ක ජනතාව සූදානමින් ඉන්නවා. සේම සමස්ත රටේ අපිව දාලා ගියපු කඳවුරේ විනය පරීක්ෂණය අපි ජනතාවට බාර දීලා තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණදී නියම විනය පරීක්ෂණ අපි ඒ අයට කරන නිසා අපි කලබල නැහැ. ඒ වගේම පොජන පෙරමුණ ඇතුළු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඔබතුමාලා තමයි මේ පොජන පෙරමුණ හැදුවේ. ඉතින් SM චන්දසේන මහත්තයා කියනවා මේ ජනාධිපති වීම පස්සේ පොහොට්ටිය බලය අල්ලනා කියලා. අවසානයේ රාජපක්ෂ මහත්තයා ඔබතුමාට පක්ෂෙත් නැතු යන්න නේද? චන්දසේන මහත්තයාට එහෙම සිහිනයක් තියෙන එක අරුම් පුදුම දෙයක් නෙමෙයි. මොකද එයා හැමදාම මේ අවස්ථාවාදී බලකඳවුරේ ඒ විදිහට වැඩ කරා. මට පුදුම ලැජ්ජ සහගත සිතුවිල්ලක් එන්නේ චන්දසේන මහත්තයා ගැන. මොකද අපිට හිටපු ජ්‍යෙෂ්ඨ වැඩිහිටි දේශපාලන නායකයෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟ හිටපු විදිය, නාමල් රාජපක්ෂ මැතිතුමා ළඟ හිටපු විදිය දන්නව නම් අනේ මන්ද ඔහොම කතා කරන්නේ කොහොමද කියලා. බෙසිල් රාජපක්ෂ මැතිතුමා නොකරපු උදව්වක් නෑ ඔය චන්දසේන අමාත්‍යවරයාට. බෙසිල් රාජපක්ෂ මැතිතුමා හැමදාම කතා කරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක ගියාම කතා කරා චන්දසේන අමාත්‍යතුමාගේ හිටපු මැතිතුමාගේ අමාත්‍ය ධූරයේ පිළිමද. එච්චර දේවල් කරලත් අන්තිමට කියනවා පක්ෂේ බලය අල්ලන්නේ කියලා. ඉතින් පක්ෂේ බලය අල්ලන්න චන්දසේන මැතිතුමාලට හීනෙන් තමයි කියලා තමයි කියන්න වෙන්නේ. මොකද තරුණ ජව සම්පන්න කණ්ඩායමක් දැන් පක්ෂය තුළ වැඩ කරන්නේ. පක්ෂයේ කොමඩයක් කියලා හිතුවොත් ඉතින් ප්ලස් කරා කියලා තමයි මට හිතෙන. ඒ නිසා සියලු 22 ජාත් වෙලා ගිහිලා ඉතාල පිරිසිදු තරුණ හොඳ මුහුණු ටිකක් අද පක්ෂයට හැදිලා තිනවා. දැන්ට අපේ ඉන්න කණ්ඩායමට අලුත් මුහුණු ටිකක් පාර්ලිමේන්තුවේ ගේන්න අපිට අවස්ථාව ලැබෙනවා කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. මොනවිට දැන් ඔබතුමාලගේ ජන රැලිය තියෙනවා මේ 21 වෙනිදා. මොකද ඒකේ වැඩ පිළිවෙල අපි අගෝස්තු 21 වෙනිදා වෙනද වගේම අනුරාධපුරෙන් අපේ පළවෙනි ජයග්‍රාහී රැලිය ආරම්භ කරනවා. අපි සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව සහභාගී කරන රැලිය තියන්නේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ. අවාසනාවක මහත කියන්නේ මේක සැලසුම් කරනකොට සියලු දෙනා මෙතන හිටියා. අපි චන්දසේන අමාත්‍යවරයා 23 වෙනිදා වෙනකන් ඒ ග්‍රවුන්ඩ් එක බුක් කරලායි කියලා තමයි අපිට ආරංචි තියෙන්නේ. අපි අනුරාධපුරයේ ග්‍රවුන්ඩ් එක චන්දසේන මහත්මයා නිබුතුමා නුදුන්නට ජනතාව අපි ඉන්නේ. අපි මහපාරේ හරි අනුරාධපුරයේ රැස්වීම පවත්වන 21 වෙනිදා ඒ පවත්වන රැස්වීමට අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ ජනතාව ග්‍රවුන්ඩ් එකේද
පොළභූමියද කඩමණ්ඩියද මහපාරද කියලා බලන්නේ නැහැ. මා විශාල ජනකායක් ඉන්න සෝදානමින් ඉන්නවා. ඒ නිසා එදා දවසේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළතදී අපි පළවෙනි ජන රැලිය පවත්වන අතිසාර්ථක ආන්දෝලනය. සැප්තැම්බර් 22 වෙද්දී නාම රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වෙනවද? ඔබතුමා කොහොමද හිතන්නේ? අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට සංවර්ධනයේ ඉතිහාසයේ යුද්ධ බිය සියල්ල අපේ රටේ ජනතාව දන්නවා. යුද්ධ නතර කරපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා, මහා දෙවන්ත සංවර්ධනයක් ගෙනාපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගමේ ආර්ථිකයත් නගරයේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් එකාකාරයෙන්ම පෝෂණය කරපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015න් පස්සේ සියල්ල නතර වෙලා ගියා. ගෝඨාභය ජනාධිපතිතුමාව ගිනාවේ ඒ ටික නැවත ඔන් කරගන්න ආරම්භ කරන්න ගෝඨාභය ජනාධිපතිතුමා එකින් ෆේල් වුණා. ඒ අධ්‍යක්ෂීමුත් සියල්ල නාමල් රාජපක්ෂ මැතිතුමාට තියෙනවා. ඒ නිසා 2015 නතර වුණු මහින්ද චින්තනය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල නැවත ඉස්සරහට ගෙනියන්න බැටන් එක දෙන්න පුළුවන් හොඳම කෙනා තමයි මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය පුත්‍රාත්මය අවුරුදු 38යි ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අවුරුදු 55කට අඩු තරුණ නායකයෙකුට අපේක්ෂකත්වයවත් ලැබුණේ. ඉතින් ඒ නිසා මගේ රත්තරන් ආදරණීය අම්මලා තාත්තලා නැන්දල මාමලා සියලු දෙනාටම තරුණෙක් විදිහට වැඳලා කියන්නේ මේ තරුණ අපේක්ෂකයාට අවස්ථාව ලබා දෙන රට පාලනය කරන්න අවුරුදු 38 සිතුම් පැතුම් තරුණ තරුණියන්ට අපි ආදරේ මතක් කරන්නේ ඔබේ සිතුම් පැතුම් වලට ගැළපෙන සිතුම් පැතුම් තියෙන නායකයෙක් තමයි අද දවසේ අපේක්ෂකත්වය ලබාගෙන තියෙන්නේ. 38 තරුණයා නියත වශයෙන්ම 22 වෙනිදා ජනාධිපති වෙනවා. ඒ ජනාධිපති වීමෙන් පසුව පළවෙනිම දේ තමයි නතරුණු මහින්ද චින්තනයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නත් ඒ මහින්ද චින්තනයට නව තාක්ෂණීය මුසු කරලා ලෝකයේ ඉන්න විවිධ ව්‍යාපාරිකයන් ආයෝජකයන් ලංකාවට ගෙනල්ලා ලංකාවේ ඩොලර් ප්‍රශ්නේ විසඳීම සඳහා මහා දෙවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීම තමයි එතුමාගේ බලාපොරොත්තුව. ඒ සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ එතුමා ළඟ තියෙනවා. රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ කොහොම සමාරු හිතන්නේ සුදු මහත් එක්ක අතරත දීලා කොඩිය පිටිපස්සෙන් දාලා ටයිකෝඩ් දාලා අතරත දීලා ෆොටෝ එකක් ගහගෙන ඉවිල ලංකාවේ නිවුස් වල පෙන්වම මෙන්න මේ අගමැතිතුමා හමු වුණා ජනාධිපති හමු වුණාම කිව්වම ඒක තමයි රාජතාන්ත්‍රික සම්බන්ධතාවය කියලා. ජාත්‍යන්තර සම්බන්ධතාව කියලා හිතන්නේ ඒක නෙමෙයි ජාත්‍යන්තර සම්බන්ධතාව කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා චීනියත් එක්ක සම්බන්ධතාව පැවැත්තුවා. ඉන්දියාවත් එක්ක සම්බන්ධතාව පැවැත්තුවා. යුරෝපෙත් එක්ක, ජපානෙත් එක්ක, ඇමරිකාවත් එක්ක සම්බන්ධතාව පැවැත්තුවා. ඒකේ ප්‍රතිඵල තමයි වරායවල් ආවා, ගුවන්තුටුපළ වල් ආවා, පෝර්ට් සිටි ආවා, අධිවේගී මාර්ග ආවා. ඒ ආපු ජාත්‍යන්තර සම්බන්ධතා ඒ ආකාරයෙන්ම තාත්තගෙන් පුතාට ලැබිලා තියෙනවා. ඒ ඉන්න ආයෝජකීන්ගේ ජාත්‍යන්තර සම්බන්ධතා මේ පුතාට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක තමයි ජාත්‍යන්තර සම්බන්ධතා. ජාත්‍යන්තර සම්බන්ධතාවෙන් වෙන්න ඕන රට ගොඩනැගින එක, සම්පත් ගොඩනැගින එක, ඩොලර් ගලාගෙන ඉන එක. එහෙනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු තැනින් නතර කරපු තැනින් ආරම්භ කරන්න පුළුවන් හොඳම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. මේ වෙනකොට මහා දෙවැන්තම ජාත්‍යන්තර සම්බන්ධතාවයේ තියෙන අපේක්ෂකයාත් නාමල් රාජපක්ෂ මැතිතුමා විදිහට තමයි අපි දකින්නේ. නියත වශයෙන්ම 22 වෙනිදාට මේ රටේ 9 වෙනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒක ස්ථිරයි. පුතුමාට මොකද රිපීටර් දෙක ගන්න දෙන්නේ? ජාතික ජන බලවේගයේ මොකක් හරි බීසනකාරී වැඩ පිළිවෙලක් තියෙනවද? අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රිපීටර් දෙක ගන්න නිකුත් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණාට පස්සේ ගිනි අවියක් නිකුත් කරනවා. අවශ්‍ය නම් ඒ ගිනි අවිය පෞද්ගලික ගිනිඅවියක් බවට පරිවර්තනය කරගෙන තබා ගන්න පුළුවන්. සමහර මන්ත්‍රීවරු එහෙම තියා ගන්නවා. ඒ ගිනිඅවිය ගන්නේ නැතිනම් හෝ රිපීටර් වර්ගයේ ගිනිඅවියක් හෝ දෙකක් මෙවර නම් කරලා තියෙනවා. දැන් ඉතින් ඔය වගාවල් අක්කර 15ක් 20ක් තියෙන කෙනෙකුටත් රිපීටර් වර්ගයේ ගිනිඅවියක් දෙනවා. ඉතින් ඒ නිසා ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය රටේ නීතියට අනුකූලව දෙන නීත්‍යානුකූල ගිනිඅවියක්. ඒක ඕනනම් අදාළ අයට ගන්න පුළුවන්. නැත්තම් නිකන් ඉන්න පුළුවන්. ගිනිඅවි තිබුණයි කියලා එහෙම විදිතිය තියා ගියපු දේශපාලඥයෝ අපි දැකලා නැහැ. ඉතින් ගිනිඅවියක් දේශපාලඥෙක් ගාව තියෙන එක දැන් සාමාන්‍ය දෙයක්. එහෙමයි කියලා අරගලේ කාලෙවත් ගිනිඅවියක් පත්තු කරේ නැහනේ. ඒක ඉතින් කලබල වෙන්න ඕනේ නෑ. දසතු නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25 දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.